සත්ව ආහාරවල ගැටලුවක් නැද්ද ඔබතුමා කවදෙන් අපි දන්නවා ඩොලරේ අගේ වැඩිවීමත් එක්ක සත් ආහාර භූමියක් ආනයනය කරගෙන මේ දේවල් අපේ රටේ හදන්න බැරිද අපේ රටේ හදන්න පුළුවන් බිත්තර නිෂ්පාදනය පැත්ත ගත්තොත් එimhe අපේ රටේ තියෙන බඩිරිඟුයි හුණුසාලුයි රයිස් පොලිස් විතරයි තව අමුද්‍රව්‍ය තියෙනවා 11ක් ඒක සම්පූර්ණයම ගේන්නේ පිට රටින් ඒ ගේන්න අවශ්‍ය සෝයා මාළු කුඩු විටමින් වර්ග සියලුම දේවල් ගේන්නේ පිට රටින් පැහැදිලිවම අද බිත්තරයක් නිෂ්පාදනය කරන්න මිල යනවා සාමාන්‍යයෙන් අපි ගෙදර හදනකොට ඒ කෑම එකට යනවා සාමාන්‍ය නිෂ්පාදන රුපියල් 26ක් ගෙදර එක කෑම කොටයක් රුපියල් පාදන වියදම පුදුම විදිහට ඉහළ ගිහින් තියෙන මේ ඩොලරේ ප්‍රශ්නයත් එක්ක. ඉතින් අද ගොවියට දරා ගන්න බෑ මේ මිල 170ක් නිෂ්පාදනය තිබෙච්ච වයඹ නිෂ්පාදනයේ. දැන් අද වැඩිලා තියෙනවා මං හිතන්නේ 130 විතර. ගොවිය ඈත් වෙලා. ගොවිය කර උසට ණය වෙලා. ඉඩ කඩන් උකස් තියලා. තමන්ගේ කන කරබන උකස් තියලා. අද අපි උදේ 6:00 වෙනකොට මේ කිකිල්ල කඩ දෙන්න ඕන. නැත්නම් 6:00-8:00 වෙනකොට දොරගාව ගොඩ ගහලා මේ සත්තු මැරෙනවා. ඉදිරියේ බිත්තරයක් රුපියල් 50-60 යනවා කියන එක අපි ඒක නවත්තන්න බෑ. ඉල්ලුම සැපුවම හැටි මේ ගොවිය මේකෙන් යනවා ගාමීය කර්මාන්තේ නැති පස්සම්පත් එමුතුම මේක දිහා බැලුවේ නැත්නම් ඩිපාර්ට්මන්ට් එකවත් බැලුවේ නැත්නම් මේකටත් මේ ඉරණම්ම තමයි ඉතුරු වෙන්නේ ලංකාවේ ගොවිය 25-30ක් එකතු වෙයි ඊට පස්සේ බැහැර හාල් මිල වගේ බිත්තර මිලයි මස් මිලයි තුනම ඒකාධිපතිපත්තියකට පත් වෙනවා